ඉතින් අපි වාඩි වෙනකොටත් විපක්ෂයේ හිටියේ එක මතයක තමයි මාව තමයි විපක්ෂයේ මේ යෝජනාව හැටියට. නමුත් අපි වාඩි වෙලා විනාඩි කිහිපයක් තුල අවසනාවන්ත ලෙස මොන හේතුවක් කියලා මම දන්නේ නැහැ. ඒක වෙනස් වුණා. වෙනස් වෙලා විපක්ෂයෙන් දෙන්නෙක් ඉදිරිපත් වුණා. ඉතින් ඉදිරිපත් වෙලා ඒ වගේම පොදු ජන පෙරමුණ මට සහයෝගය දෙන බවට ප්‍රකාශයක් කළා. ඉතින් ඒකත් එක්ක චන්ද විමසීමෙන් මම ජයග්‍රහණය කරා. නමුත් මම දකිනවා ඒ ජයග්‍රහණය අපි විපක්ෂය හැටියට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයක් නෙවෙයි. එතන තියෙන්නේ ජනතා බලාපොරොත්තු ප්‍රතිඵලයක් නෙවෙයි, විකෘති ප්‍රතිඵලයක් අපිට භුක්ති විඳින්න සිද්ධ වුණා. ඒ නිසාම විශේෂයෙන් මේ රටේ දුක් විඳින ජනතාව පාරට බැහැගෙන මේ මහා උද්ඝෝෂණයක නිතිපතා දවස්පතා මාස ගණන් ඉන්න සියලු දෙනා දුක් විඳින මිනිස්සු මේක දිහා බැලුවේ හොඳ චිත්‍රයකින් නෙවෙයි, අපි ඒක පිළිගන්න අවශ්‍යයි. මොකද රජය නැවතත් මගේපත් වීමට සහයෝගය ලබා දීම. ඉතින් ඒ නිසා මේ විකෘතිය තුළ මේ විකෘති ප්‍රතිඵලය තුළ තවත් මම මේ තනතුර දරනවද කියන ප්‍රශ්නේ. මොකද මම විශේෂයෙන්ම පළවෙනි වතාවේ ඉවත් වුණේ ජනතා සටනට සහයෝගය දෙන්න පක්ෂයගත තීරණයටත් වඩා අඩියක් ඉස්සරහට තියලා ස්වාධීන තනතුර නිසා ඉවත් වෙන්න එපා කියද්දි මම ඉවත් වුණේ. එහෙම කෙනෙක් හැටියට මට පෙනුණා මේ අවස්ථාවේ ජනතාව තමන්ගේ සටනේ මිතුරෙක් නෙමෙයි සතුරෙක් හැටියට මන් දිහා දකිනවා. ඒ නිසා මම සූදානම් නැහැ මොහොතක්වත් මේ සුවිශේෂී ජනතා සටනේ සතුරෙක් වෙන්න. ඒ නිසා මොකද එක තනතුරකින් දෙවරක් ඉවත් වෙනවා කියන එක පොඩි හාස්‍යයට කාරණාවක් මම පිළිගන්නවා. හැබැයි හාස්‍ය සියල්ලම දරා ගනිමින් මම ජනතා සටන පැත්තට යා යුතුයි කියලා, අපේ පක්ෂයේ ගෞරවයත් මම ආරක්ෂා කළ යුතුයි, අපේ පක්ෂයේ කණ්ඩායම ගත්ත තීරණයක් කිසි කෙනෙකුට විකෘතියක් කරන්න අපිට දෙන්න බෑ. ඒ නිසා මම තීරණය කළා දෙවනි වතාවටත් මේ තනතුරෙන් ඉවත්